දන්නවා දේවදත්ත බුදුහාමුදුරුවන්ට අර ගලක් පෙරලලා තුවාල සුද්ධ කරපු එක. එතකොට මට එතෙන්දී ආපු එකක් තමයි ඒ කතාව අහනකොට දැන් හැමදේම දන්න අපේ බුදු පියාණන් වහන්සේ ඒ සිද්ධිය එදා එතන වෙනවා කියන එක ඒක එතන වෙනවා කියන එක දැනගෙනද කොහොමද ඒක ස්වාමීන් වහන්සේ එතන කොහෙන්ද සියල්ල දකින්න බුදු පියාණන් වහන්සේ ඒ දේ නොදැක්කා කියලා අපිට හිතන්න බෑනේ. එතකොට දේවදත්ත සංඝ වේදේ සිද්ධ කරලා ඉවරයි. ඒ කියන්නේ සංඝ වේදේ සිදු කරලා අවිජ්ජ මහා නිරයට යන්න අවශ්‍ය කරන ආනන්තරික අකුසල කර්මයක් කරගෙන ඉවරයි ඒ වෙනකොට. ඒ නිසා කොහොමත් අවිජ්ජ මහා නිරයට හොය යනවා. ඉතින් ඒ නිසා ඒ බුදු පියාණන් වහන්සේට පුබ්බේ පිලෝතික කර්මයක් වශයෙන් ඒක ඉදිරිලා තිබිච්ච නිසා ඊට අනුකූලව ඒ අවස්ථාව ගොඩ නැගුණා. ඒ නිසා බුදු පියාණන් වහන්සේ යසිනමත් වූ මහා කරුණාවෙන් ඉවසවදාලා හිටිය අවස්ථාව කොහොමද මොකද නිරයට දේවදත්තය යනවා වෙනකොට අවිජ්ජ මහා නිරයට යන්න වැඩ කටයුතු සලසාගෙන ඉවරයි. ඒ වගේම උන්වහන්සේ සියල්ලකින් දකින්නවානේ. ඒ වගේම දකින්න අවසානයේ දැන් දේවදත්ත කෙනෙක් විදිහට පදුට්ට මනස නැති කරන්න බෑ. හිතලා බලන්න දැන් ওই වගේම තමයි දේවදත්තගේ තාත්තත් සුප්‍රබුද්ධ තුල සුප්‍රබුද්ධ රජු. ඔහු පිළිබඳ ලස්සන කතා පොතකුත් තියෙනවා. ඒක සම්මා සම්බුදු පියාණන් වහන්සේ පිළිබඳව අපූර්ව කියන්නේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ පිළිබඳව අපට උන්වහන්සේගේ බලය පිළිබඳවත් උන්වහන්සේගේ යසන සමු බුද්ධ අධිෂ්ඨාන නැත්නම් උන්වහන්සේ යමක් දේශනා කළොත් ඒ එසේම පවතින බවට නිදර්ශනයක් සහිත කතා පොතක්. චූල සුප්‍රබුද්ධේවත් දණ්ඩපාණි කියලා කියන්නේ යශෝදරා දේවියගේ සහ යශෝදරා තෙරණින් වහන්සේගේ සහ දේවදත්තගේ දේවදත්ත භික්ෂුන්ගේ තාත්තා. එතකොට මහා මායා දේවියගේ අයියා. එතකොට සුද්ධෝදන රජුරු හෙවත් අපගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ පියතුමාගේ නැගණියගේ සැමියා. හැම අතින්ම බුදු පියාණන් වහන්සේට ඥාතියක්. ඉතින් මේ දණ්ඩපාණි බොහොම බුදු පියාණන් වහන්සේත් එක්ක වෛරෙන් හිටියේ, තරහෙන් හිටියේකට හේතුව තමයි දියණිය අත්හැරලා ගියා කියලා. ඔහු දියණියට බොහෝ ආදරය කළා. ඒ නිසා දියණිය අත්හැරලා ගියා කියලා අර පියෙක් කියන ලඝු පටු මානසිකත්වයෙන් බැලුවා මිසක් ඇය අත්හැරලා ගිහිල්ලා ඇයට ඇත්තට විපතක් සිද්ධ වුණාද? ඇයට සැපතක් අත් වුණාද? කිසි දෙයක් ගැන විමර්ශනය කළේ නැහැ. අර දෘෂ්ටියකින් ඔහුගේ අවාසනාවට දෘෂ්ටියක් ඇති වුණා. මගේ දුවට මෙන්න මේ වරදක් කළා කියලා ඉතින් හදාගත්තා. ඊට පස්සේ මතවාදයක් හදාගෙන ඒකෙම ලැබගෙන හිටියා. ඒ නිසා සම්මා සම්බුදු පියාණන් හසත් එක හැම තිස්සෙම වයරින් හිටියේ මේ දේවදත්තගේ පියතුමත් චූලසුප්‍රබුද්ධ එවත් මේ දණ්ඩපාණි රජතුමා. ඉතින් දවසක් සම්මා සම්බුදු පියාණන් හසේ කෝලිය ජනපදයට පිණ්ඩපාතේ වැඩි අවස්ථාවක සම්මා සම්බුදු පියාණන් හසේ ප්‍රමුඛ අරිහතුන් වහන්සේලා මේ නගරයට එනවා කියලා දැනගෙන සුප්‍රබුද්ධ රජුරු මේ දණ්ඩපාණි රජුරු මොකද කරේ? හොඳටම බීලා මගහරස් කරගෙන හිටියා රාජපුරුෂයොත් එක්ක. මෙතනින් යන්නේ කොහොමද බලමු මෙතනින් එහාට යන්නේ කියලා බුදු පියාණන් වහන්සේට පීඩාවක් කරන්න කියලා හිතාගෙන මග හරස් කරගෙන හිටියා. ඉතින් මග හරස් කරගෙන ඉන්නකොට බුදු පියාණන් වහන්සේ ඊට ඉස්සෙල්ලා බුදු පියාණන් වහන්සේට එතන හිටපු කෙනෙක් ඇවිල්ලා කිව්වා මෙහෙම භාග්‍යතුන් වහන්සේ ඉදිරියට වඩින්න එපා. ඉදිරියේ චූලසුප්‍රබුද්ධයවත් මේ දණ්ඩපාණි ඔබ වහන්සේගේ මග අවහිර කරගෙන ඉන්නවා. ඉඳලා ඔබ වහන්සේට අපවාද කරනවා කියලා. ඒ වෙලාවේ බුදු පියාණන් වහන්සේට මේ ප්‍රවෘත්ති ඇවිල්ලා ඒ පැත්තේ කෙනෙක් කියනකොට සුප්‍රබුද්ධ රජතුමාගේ පූජිත මේ රාජපුරුෂයෙකුත් ඇවිල්ලා චරපුරුෂයෙකුත් ඇවිල්ලා බුදු පියාණන් වහන්සේ මේ අවස්ථාවේ දෙන්නේ මොන වගේ උත්තරයක්ද කියලා අහගෙන හිටියා. මේ වෙලාවේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ කිව්වා මහාන මේ අද දවසේදී මේ දණ්ඩපාණි රජතුමා නැත්නම් මේ චූලසුප්‍රබුද්ධ රජතුමා කරගත්ත පාප කර්මී විපාක වශයෙන් හරියටම තව සතියකින් ඔහුගේ මාලිගාවේ සත්මහල් මාලිගාවේ යටම මහලේ පඩිපෙළ ගාවදී පොළොව ඉවර වෙලා නිරයට යනවා කියන දින 7කින්. ඉතින් දැන් මේක ගිහිල්ලා අර චරපුසියා කිව්වා සුප්‍රබුද්ධ රජතුමාට බලන්න ඔහුගේ තියෙන වෛරයක මහත. ඔහු කිව්වා ඒ කාන්තේම ඉතින් හොයන්න දෙයක් නැහැ. උන්වහන්සේම දේශනා කරනනම් ඒ කාන්තෙන් මන් නිරේට යනවම තමයි. ඒ වගේ විශ්වාසයක් තිබුණා. ඒ කියන්නේ ඔහු කියන්නේ අවාඥාවෙන් කියන්නේ මාගේ බෑනනුවන් එක කිව්වනම් ඒ ආකාරයෙන් එහෙම කිව්වනම් ආයේ ඒ එසේම සිද්ධ වෙනවා කියලා තමයි ඔහු දකින්නේ. ඔහු දකින්නේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ කියන තත්වෙන්නේ ඔහු දකින්නේ ශාක්‍ය රජතුමා සිද්ධාර්ථ කුමාරයා කියන මට්ටමින් තමයි සම්මා සම්බුදු පියාණන් වහන්සේ මැන්නේ. මානය තමයි විනාශයට හේතුනේ. නැතු සම්මා සම්බුදු පියාණන් කියලා දැක්කනම් එහෙම අර වගේ කතාවක් කියෙවෙන්නේ නැහනේ. හැබැයි දැනගෙන හිටියා උන්වහන්සේ යම්කිසි උසස් අවබෝධයක ඉන්න උත්මයෙක් බව. කියන්නේ උසස් අවබෝධය කියන්නේ ඔහුගේ මට්ටමින් ඔහු තේරුම් ගන්න හිටියා යම්කිසි අවබෝධයක් ලබා දෙන උත්මයෙක් කියලා. නමුත් ඒ සම්මා සම්බුද්ධ කියන தත්වයයි මේ විශ්වයේ මහා අග්‍ර මහා සාස්ත්‍රයන් වහන්සේ එහෙම දැනගෙන හිටියේ නැහැ. එහෙම දැනගෙන හිටියනම් කවදාත් එහෙම වෙන්නේ නැහනේ. ඔහුගේ මට්ටමින් ඔහු තේරුම් ගන්න හිටියා යම්කිසි අවබෝධයක් තියෙනවා. ඒ නිසා උන්වහන්සේ කියන දේවල් ඇත්ත කියලා. ඒ මට්ටමින් තේරුම් අරන් සුප්‍රබුද්ධ කිව්වා. සුප්‍රබුද්ධ රජතුමා කිව්වා අනිවාර්යෙන් එහෙනම් දින 7කින් මම නිරයට අනේක ගැන කිසිම සැකයක් නැහැ. ඒ කාන්තේ ඔය කියපු විදිහටම ඔය දේ සිද්ධ වෙන. හැබැයි මම නිරයට ගියාවේ. හැබැයි මං අභූතයෙන් චෝදනාවක් ඉදිරි කරලා තමයි යන්නේ කියලා කිව්වා. ඊට පස්සේ මොකක්ද ඊට පස්සේ රාජපුරුෂත් එක්ක ඔහු සැලසුමක් හැදුවා. මම නිරයට යනවා තමයි. හැබැයි නිරයට යන්නට කියපු දෙයින් නෙවෙයි. මම වෙන තැනකින් යනවා. එතකොට මොකද වෙන්නේ? බුදු පියාණන්සට අභූතයෙන් චෝදනාවක් එනවා. නිරේට ගිය බව හැබැයි කිව්වේ සත්වන මහ මේ සත්මහල් මාලිගාවේ 15 පඩිපෙළේ ගාවේ නිරේට යන්නේ කියලා. ඒක බොරු කරන්න පුළුවන්. ඒකත් මට ලොකු සාහනයක්. මම මොනතරම් වෛරයක්ද කියලා. ඒකත් මට ලොකු සාන්තියක් කියලා හිතාගෙන එදා ඉඳලා මොකද කරේ? දණ්ඩපාණි රජතුමා සත්මහලට වෙලා උඩුමහලට වෙලා ඉහළම මහලට වෙලා සියලු අවශ්‍යතා ටික ඒකේ සම්පූර්ණ කරගෙන උඩු මහලට වෙලා හිටියා. යටම පඩිපෙළ ගලවලා දැම්මා. දැන් හරිනේ වැඩි. දවස් 7කින් මම නිරයට ගියාවේ වෙන තැනකින් පලච්චාවේ. එතකොට මොකද වෙන්නේ? බුදු පියාණන් වහන්සේට අභූතෙන් චෝදනාවක් එනවා. අසත්‍යයක් කිව්වා කියලා. ඒ චෝදනාව කරලා හරි මම මේ ලෝකෙන් යනවා කියලා හිතාගෙන 7 වෙනි මහලට වෙලා හිටියා. ඊට පස්සේ මේ ආරංචිය සම්මා සම්බුදු පියාණන් වහන්සේට ආවා. එතකොට සම්මා සම්බුදු පියාණන් වහන්සේ කිව්ව මොකද්ද? මහාන තථාගතයන් වහන්සේ යමක් දේශනා කළාද ඒ එසේම සිද්ධ වෙනවා. ඒ වෙනස් කළ හැකි සමතෙක් නැතු විශ්වයේ පහළ වෙන්නේ නැහැ කියලා. ඒ එසේම ඔහු කොච්චර උඩුමහලේ හිටියත්, ඔහු සත්වන මහලේ කොච්චර හිටියත්, ඔහු ඒකාන්තයෙන්ම දින 7කින් ඒ කිව්ව තැනදීම පොළොව යොරලා නිරේට යනවා කියලා උනස් දේශනා කරා. ඊට පස්සේ දැන් කට්ටියම දැන් මේකත් බලාගෙන ඉන්නවා කවුරුත්. දැන් මේ දේ සිද්ධ වෙනකම්. කොහොම හරි දැන් මොකද මේක දැන් ප්‍රකට වුණා ප්‍රදේශය පුරා. මිනිස්සු දැනගත්ත මේ කතාව. ඊට පස්සේ විදියට දවස් 6ක් ගියා. 7 වෙනි දවසේ උදා වුණා. ඒ 7 වෙනි දවසේ භාගතුන් වහන්සේ දක්වපු වෙලාව එනකොට දණ්ඩපාණි රජතුමාට හිටියා ඊටාම දක්ෂ අශ්වයෙක්. ඊටාම හිතවත් කීකරු අශ්වයෙක්. මහා බලගත් අශ්වයෙක්. මේ අශ්වයා ඊටාම දරුණු විදියට කුලප්පු වුණා. මේ කුලප්පු වීමේදී ඒ අශ්වයා නැවත මෙල්ල කරන්න පුළුවන් එකම කෙනා දණ්ඩපාණි රජතුමා නැත්නම් චූලසුපබුද්ධ රජතුමා. ඔහුට විතරයි පුළුවන් මේ අශ්වය දමනය කරන්න. අශ්වය කුලප්පු වෙලා කියන පණිවිඩය ආපු ගමන් ඔහුට සියල්ල අමතක වුණා. ඔහු අශ්වය දමනය කරන්න කියලා හිතාගෙන හත්වන මහලේ ඉඳලා ක්‍රමානුකූලව මහලෙන් මහලට පල්ලෙහාට එනකොට ඔහුගේ කර්ම විපාකය අනුව ඒ හත්වනම හැම මහලකම දොරටු ගාවින දොරටු පාලකයා විසින් මොකද කරන්නේ? රජ්ජුරුවන් අල්ලලා පල්ලෙහාට තල්ලු කරනවා. මේ විදිහට මහල් 7ම 15ට ඇවිල්ලා අන්තිම මහලේ දොරටු ගාවට එනකොට අර අයින් කරපු පඩිපෙළ නැවත එතන සකස් වෙලා කර්ම විපාක වශයෙන් හොවි. මොකද මහා කුසලයන් කරගත්තේ කර්මාන් රූපයක සකස් වෙලා එතන හිටපු අවසන් දොරටුපාලයත් ඔහුව පඩිපෙළෙන් පහළට තල්ලු කරා. තල්ලු කරනකොටම පොළොවට පයි ස්පර්ශ වෙනකොටම පොළොව ඉවර වුණා. නිරයට ඇදගෙන ගියා. එතකොට ඒ දේවදත්ත හාමුදුරන්ගේ තාත්තා. එතකොට මේ බුදු පියාණන් වහන්සේ මේ සියල්ලම දැකලා හිටියේ නැද්ද? දැක්කා. දැක්කට මොකද උනේ? නවත්තන්න බෑ සමහර ඒවා. අර වෛරයෙන් සංසිඳින්න බෑ. මොකද ඒ දුෂ්ට මනසක් ඇති වුණාට පස්සේ මිනිහෙට ඒ වෛරය සංසිඳෙන්නේ නෑ ලේසියෙන්. එහෙම තමයි මේ ලෝකේ පදුට්ට සිත් ඇති මිනිස්සුයෝ. දේවදත්තටත් එහෙම එකක් තිබුණේ. දේවදත්තට සම්මා සම්බුදු පියාණන් වහන්සේ පිළිබඳව නොහැරෙන වෛරයක් තිබුණා. ඒ නිසා කුඩා කාලේ ඉඳලම අර ශාක්‍ය රජකමයි කෝලිය රජකමයි අතර තිබිච්ච ගැටුම් සහ කෝලිය වංශයට වඩා ශාක්‍ය වංශය උතුම්, ශාක්‍ය වංශයට වඩා කෝලිය වංශය උතුම් යන ආදි වශයෙන් ඇති කරගත්ත ගැටුම් අරගල වාද විවාද නිසාම දේවදත්ත හැමදේම වෛරයෙන් පසු වුණේ. මොකද කුඩා කාලේ ඉඳලම ඉගෙනගත්දි පවා ශිල්ප ශාස්ත්‍රවලදී පවා සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ තමයි හැමතිස්සෙම අංක එක ගත්තේ. පළමු තැන ගත්තේ. ඒ හැම දෙයක්ම හිතේ තියාගෙන වෛරයෙන් කැළඹි හිටියේ. අදටත් තියෙනවා මේ බණ ඇහුවත් සමහර මිනිස්සු ඉන්නවා. ඒ වගේ පදුට්ට මනසවල් තියෙන මිනිස්සු. අපිට මොන ගහිලා තියෙන ඒ වගේ අය. يعني කොච්චර වනහවත් තියෙන දුෂ්ටකම් අතහැරින්න නැති මිනිස්සු ඉන්නවා. ඒ වෛරයෙන් හිත ඔද්දල් වෙලා තියෙන නිසා උන්ට ඇත්ත දකින්න අමාරුයි. තමන් කොච්චර වර්ධකාරී වුණත් ඒ වැරද්ද නිවැරදි කරනෝ කොච්චර වැරදිකාරී වුණත් ඒ වැරද්ද උන්ට පේන්නේ නැතුව යනවා. දේවදත්තටත් එහෙම උනේ. ඒ නිසා දේවදත්ත මේ වැරද්ද මෙහෙම කරලා කොච්චරවත් වළක්වන්න බෑ. දැන් චුන්දසෝකරට බණ කිව්වේ නැත්තේ ඇයි? දැන් සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ බලය අනන්තයි. රක්කාවට 10000ක් උන්වහන්සේ මේ 80 සැනක් වෙලාවලින්, ඒ කියන්නේ අසුරක් ගහන තරම් සුළු කාලයකදී කලඹවනවා. උන්වහන්සේගේ අසම සමබිඥා බලය. එහෙම උතුමන් වහන්සේට අල්ලපුවට හිටපු චුන්දසෝකරයා දමනය කරන්න බැරි වුණේ ඇයි? මිනිහෙට මේ ධර්මයේ දේශනා කරද්දී කන් දීලා අහන්න පුළුවන්කම තියෙන්න ඕන. නැත්තම් අම්මා තාත්තටවත් බණ කියන්න බෑ. සාරිපුත්‍රයන් වහන්සේ අග්‍ර ශ්‍රාවකතුමන් වහන්සේ වෙලා තමන් වහන්සේගේ මෞතුමියට බණ දේශනා කරන්න කොච්චර අසීරු වුණාද? එච්චර අමාරු වුණා. මිත්‍යා දෘෂ්ටියක් අරගෙන හිටිය අම්මා. දැන් අද උනත් ඔබ උනත් කල්පනා කරන්න ඔබ කොච්චර දැහැමි ගමනක් යන කෙනෙක් වුණාද? ඔබ කොච්චර ධාර්මික වුණාද? ඔබ කොච්චර ධර්මාභෝධයක් තිබුණාද? ඔබේ පවුලේ ඇති ගොඩ ගන්න බැරි අය. ළඟපාතම ඇති එයාට බන කොච්චර කිව්වත් එයා කන් දෙන්නේ නැහැ. අර ඥාති හිත මිත්‍රාදීකම නිසාම මානයක් ඇති කරගෙන තියෙනවා. අපෝයා කියන දේවල් අපි අහන්න ඕනේ නැහැ කියලා. අන්න ඒ වගේ එකක් තිබුණා. ඒ නිසා දේවදත්ත එතෙන්ට යන්න වැඩි සිද්ධ කරගෙන තිබුණා. ඉතින් ඒක වළක්වන්න බෑ. දැන් හිතන්න දැන් ඔබගේම පවුලේ දැන් මේ හැමෝගෙම කල්පනා කරලා බලන්න තම තමන්ගේ පවුලවල ඥාති වර්ගය අපිට ඕන තරම් එහෙම කියනවා. අම්මා බන අහන්නේ නැහැ, තාත්තා බන අහන්නේ නැහැ, සැමියා බන අහන්නේ නැහැ, බිරිඳ බන අහන්නේ නැහැ, දරුවෝ අහන්නේ නැහැ. කොච්චර කිව්වත් ඒ කට්ටිය කනකට ගන්න කිව්වහම බනිනවා රණ්ඩු වෙන්න එන ඔන්න ඔහොම යන අදිවාසී. දැන් බලන්න. එතකොට ඒ අය ගොඩ ගන්න කියලා වැඩිපුර අපි කරුණාවෙන් පිළිසරණ වෙන්න ගියාම ඒ අය තව යන්න දින නිරේ ලොක් කර ගන්නවා. ඒ නිසා අපිට සිද්ධ වෙන උපේක්ෂා සහගත වැඩින්න උපේක්ෂා සහගත වෙන්න. ඒ වගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ දැක්ක දේවදත්ත නිරේට යන්න ඉන්නේ කියලා. මොකද ඒ වෙනකොටත් ඔහු මහා බරපතල අකුසල ගොඩක් කරගෙන හිටිය එකක් තමයි මුලින්ම කරගත් එක තමයි අජාසත් රජුරවන්ට පියතුමාව මරණයටපත් කරන්න, බිම්බිසාර රජතුමා මරණයටපත් කරන්න උපදෙස් දුන්න අනන්තරිය පාප කර්මයකට. ඊට පස්සේ සංඝ ભેදය සිද්ධ කරලිවරලා බුදු පියාණන් වහන්සේගේ මේ ආරාමෙන් භික්ෂුන් වහන්සේලා පිරිසක් කඩාගෙන ගිහිල්ලා වෙනම සමාදන් කරවලා වෙනම භික්ෂුනිකායක් හදාගෙන සංඝ ભેදය සකස් කරා. සංඝ ભેදය කියන අකුසලයේ සිද්ධ කරගත්තා. ඊට පස්සේ තමයි අර ගල පෙරලන්නේ. ඉතින් එතකොට ඒතර කොහොමද දැන් ඔහු නිරේට යන්න ඉන්න කෙනෙක්. ඒ වගේම තමයි ඒ අසමසම මහා කරුණාවෙන් උන්වහන්සේ දැක්කා මේ පුද්ගලයා මේ ආකාරයෙන් දේශසහගතව හැසිරුණාට තථාගතයන් වහන්සේගේ අසමසම ඉවසීම ඉදිරියේ ඔහු দমনය වෙන යම් දවසක හැබැයි අවසාන මොහොතේදී නිරේට ඇදගෙන යන මොහොතේදී ඔහු බුදු පියාණන් වහන්සේගේ ගුණය සිහි කරමින් තමයි නිරේට ඇදගෙන යන්නේ. අන්තිමට දේවදත්තට අවසාන කාලේ උදා වුණා. ඔහු නිරේට ඇදගෙන ගියා. ඉරේට ඇදගෙන යනකොට අන්තිමට සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ගුණය සිහි කර කර විලාප ගහමින් බුදු ගුණ ගායනා කරමින් තමයි ඉරේට ගියේ. ඒ නිසා සම්මා සම්බුදු පියාණන් වහන්සේ පස්සේ කාලයක දේශනා කරනවා මහානදෝය අවිද්‍ය මහනිරේට ඇදගෙන ගිය දේවදත්ත අවසාන මොහොතේදී තථාගතයන් වහන්සේ කෙරෙහි සිත පහදව ගත්තා වූ පිණින් ඔහු ඒ මොහොතේ හදිසියවත් ආනන්තරික පාප කර්මයක් කරගෙන හිටියේ නැත්නම් ඔහු තුසිතේ දෙව් රාජ්‍ය වල උපදින පිණින් නමුත් ඔහුට එහෙම අවස්ථාවක් ලැබුණේ නැහැ ආනන්තරික අකුසලයේ නිසා. ඔහු අවිච්චි මහ නිරයට ගියා. නමුත් අවිච්චි මහ නිරයෙන් ඇහිලා අනාගතයේ බුදු ශූන්‍ය කල්පයකදී ශට්ටිස්සර නමින් පසේ බුදු පියාණන් වහන්සේ නමක් වෙලා ඒ මහා බුද්ධ ප්‍රසාදි යුක්තම ඔහු බුද්ධත්වයටපත් වෙලා පසේ බුද්ධත්වයටපත් වෙලා සංසාර දුක අවසන් කරලා පරිනිර්වාණයටපත් වෙනවා කියලා. ශට්ටිස්සර නමින් පසේ බුදු පියාණන් වහන්සේ නමක් බවටපත් වෙනවා. ඒ නිසා ඒ සියල්ල දැක්කා තුන් කාලේ. මෙහෙනම් අනාගතයේ ශට්ටිස්සර නමින් සම්මා සම්බුදු පියාණන් වහන්සේ ශට්ටිස්සර නමින් පස්සේ බුදු පියාණන් වහන්සේ නමක් බවට පත් වෙනවා කියලා දැක්ක බුදු පියාණන් වහන්සේ එදා ගල පෙරලනවා කියලා දැක්කේ නේද? දැක්කා. වුණාසෙට කර්ම විපාකයේ දෙලා තියෙනවා කියලා දැක්කා. කර්මානුරූපේ අවස්ථාව සකස් වෙනවා කියලා දැක්කා. වුණාසෙට කර්ම විපාකයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා දැක්කා. දේවදත්ත විසින් ඒ කර්මයට කරගහලා නිරේට යනවා කියලා දැක්කා. වෙන සුදුසෙක් ඒ අවස්ථාවේ හිටින නිසා වුණාසෙ ඒ අසම සමෝ මහා උපේක්ෂාවෙන් වැඩි. ඉතින් ඒ අනුසාරයෙන් අන්තිමට නිරේට ගියා. නමුත් අනාගතේ හරි ඒකෙන් ගැලවිලාවිලා ඔහු ශට්ටිස්සර නමින් සම්මා පසේ බුදු පියාණන් වහන්සේ නමක් වඩපත් වෙනවා. මොකද ඒ වෙනකොටත් බුදු පියාණන් වහන්සේට දුනුවා යොදලා අජාසත් රජුණන්ගේ දුනුවා යොදවලා ඊට පස්සේ අරණාලාගිරි හස්තියට රාපෝලේවලා ගොඩාක් වැඩ කරගෙන තුන ආර්ය උපවාද කරගෙන ඇති වෙන්න බුදු පියාණන් වහන්සේ සම්බන්ධයෙන් ඔහු හැසිරිච්ච විදිහට විචේ දුර්දාන්ත බව දුෂ්ට බව නිසා අනන්ත අපරිමාණ අකුසලයක් කරගෙන තිබුණා. ඉතින් කොහොමත් නිරේට යන මනුස්සය නිසා උන්වහන්සේ උපේක්ෂාවෙන් අවස්ථාවේ වැඩි වෙන්න ඇති කියලා අපිට ධර්මයේ දිහා බලුවාම පේනවා. හොඳටම වැටහුණා ස්වාමින් වහන්සේ.